මේ පාඩමේ මම දුවල පුතාලට උගන්වන්නේ ඇල්කයින වල ප්‍රතික්‍රියා ගැන. ඇල්කයිනයක් කියලා කියන්නේ කාබන් කාබන් ත්‍රිත්ව බන්ධන එකක්වත් ඇති හයිඩ්‍රෝකාබනයකට. ඇල්කයින අණුවක කාබන් කාබන් ත්‍රිත්ව බන්ධන එකක්වත් ඇත. එතකොට කාබන් පරමාණු දෙකක් අතර ත්‍රිත්ව බන්ධනයක් පවතින අවස්ථාවක් ගත්තොත් ඒ කාබන් පරමාණුවක් සිග්මා බන්ධනයක් හදලා තියෙනවා කාබන් පරමාණුව බැඳෙන අනික් පරමාණු හරි කාණ්ඩේ හරි එක්ක කාබන් පරමාණු අතර පවතිනවා සිග්මා බන්ධනයක් සහ පයි බන්ධන දෙකක්. එතකොට කාබන් පරමාණු ඔක්කොම සිග්මා බන්ධන දෙකක් සහ පයි බන්ධන දෙකක් හදති. එතකොට කාබන් පරමාණු පවතින්නේ sp මුහුම්කරණේ. එතකොට අපි රසායනික බන්ධන මාස්ටර් ක්ලාස් එකේ දිගනගෙන තියෙනවා මේ විදිහට කාබන් පරමාණු දෙකක් අතර ත්‍රිත්ව බන්ධනයක් පවතින අවස්ථාවකදී ඒ කාබන් පරමාණුවල බන්ධන සැකැස්ම ගැන. එතකොට එක කාබන් පරමාණුවක ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන තියෙන sp මුහුම් කාක්ෂිකයක් අනෙක් කාබන් පරමාණුවේ ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන තියෙන sp මුහුම් කාක්ෂිකය සමග රේඛීය අතිච්ඡාදනය වීමෙන් ඒ කාබන් පරමාණු අතර සිග්මා සහසංයුජ බන්ධනයක් හැදෙනවා. කාබන් පරමාණු දෙකක් අතර ත්‍රිත්ව බන්ධනයක් පවතිනකොට ඒ කාබන් පරමාණු sp මුහුම්කරණයේ තියෙන නිසා ඒ කාබන් පරමාණුවල ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන තියෙන 2p කාක්ෂික දෙක ගානේ තියෙනවා. එතකොට ඒ ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන තියෙන 2p කාක්ෂික පාර්ශ්වික අතිච්ඡාදනයේ නිසා ඒ කාබන් පරමාණු අතර පයි බන්ධන දෙකක් හැදෙනවා. එතකොට අපිට පැහැදිලි මේ පයි බන්ධනයට අදාළ අණුක කාක්ෂික පිහිටන්නේ කාබන් පරමාණු වල නියෂ්ටි වලින් බාහිරව. එනිසා ඇල්කයින අණුවක් ගත්තොත් ඒ ඇල්කයින අණුවේ කාබන් කාබන් ත්‍රිත්ව බන්ධනයේ සාධන කාබන් පරමාණු අසල බාහිර නිරාවරණය වූ ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි ප්‍රදේශයක් තියෙනවා. අපි මේ විදිහට ලුවිස් ව්‍යුහය ඇඳලා බන්ධන සැකැස්ම අණුක කාක්ෂික ආකෘතියට අනුව අඳිමු. එතකොට මේ කාබන් පරමාණු වල තව sp මුහුම් කාක්ෂිකයේ බැගින් තියෙනවා sp මුහුම් කාක්ෂික දෙකත් අඳිමු. ඇල්කයින අණුවක කාබන් කාබන් ත්‍රිත්ව බන්ධනයේ සාධන කාබන් පරමාණු අසල බාහිර නිරාවරණය වූ ඉලෙක්ට්‍රෝන ඝනත්වයේ වැඩි ප්‍රදේශයක් ඇත. එතකොට ඒ විදිහට උපස්තරයක බාහිර නිරාවරණය වූ ඉලෙක්ට්‍රෝන ඝනත්වයේ වැඩි ප්‍රදේශයක් තිබ්බහම ඒ බාහිර නිරාවරණය වූ ඉලෙක්ට්‍රෝන ඝනත්වයේ වැඩි ප්‍රදේශයේ වෙත ප්‍රතිකාරක ආකර්ෂණය වීමෙන් ප්‍රතික්‍රියා ආරම්භ වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ ප්‍රතික්‍රියාවලට අපි කියනවා ඉලෙක්ට්‍රෝෆිලික ප්‍රතික්‍රියා කියලා. ඇල්කයින අණුවේ බාහිර නිරාවරණය වූ ඉලෙක්ට්‍රෝන ඝනත්වයේ වැඩි ප්‍රදේශයට ප්‍රතිකාරක ආකර්ෂණය වීමෙන් ප්‍රතික්‍රියා ආරම්භ විය හැකිය. එනිසා ඇල්කයිනවල ප්‍රතික්‍රියා ප්‍රතික්‍රියාවේ ආරම්භය අනුව ඉලෙක්ට්‍රෝෆිලික ප්‍රතික්‍රියාය. එතකොට ඒ විදිහට උපස්තරයක බාහිර නිරාවරණය වූ ඉලෙක්ට්‍රෝන ඝනත්වයේ වැඩි ප්‍රදේශයක් වෙත ප්‍රතිකාරක ආකර්ෂණය වීමෙන් ආරම්භ වන ප්‍රතික්‍රියාවලට කියන්නේ ඉලෙක්ට්‍රෝෆිලික ප්‍රතික්‍රියා. එනිසා ඇල්කයිනවල ප්‍රතික්‍රියා ප්‍රතික්‍රියාවේ ආරම්භය අනුව ඉලෙක්ට්‍රෝෆිලික ප්‍රතික්‍රියා කියලා අපිට හඳුන්වන්න පුළුවන්. අපි ඊළඟට බලමු උපස්තරයේ සිදුවන වෙනස අනුව ඇල්කයිනවල ප්‍රතික්‍රියා කොහොමද වර්ග කරන්නේ කියලා. එතකොට යම්කිසි ප්‍රතිකාරකයක් එක්ක ඇල්කයිනයක් ප්‍රතික්‍රියා කරනකොට ඇල්කයින අණුවේ තියෙන කාබන් කාබන් ත්‍රිත්ව බන්ධනේ
පයිබන්ධන විඝටනය වෙලා නව පරමාණු හෝ කාණ්ඩ හෝ ආකලණය වෙන්න පුළුවන්. එතකොට කාබන් පරමාණු අතර තිබුණු සිග්මා බන්ධනය ඉතිරි වෙනවා. එතකොට මේ විදිහට ඇල්කයිනයක් ප්‍රතිකාරකයක් එක්ක ප්‍රතික්‍රියා කරනකොට නව පරමාණු හරි කාණ්ඩ හරි ආකලණය වෙන්න පුළුවන් නිසා උපස්තරයේ සිදුවන වෙනස අනුව ඇල්කයිනවල ප්‍රතික්‍රියා ආකලන ප්‍රතික්‍රියා විදිහට හඳුන්වනවා. අපි ඒ කාරණේ සටහන් කරගමු. ඇල්කයිනයක් යම්කිසි ප්‍රතිකාරකයක් සමග ප්‍රතික්‍රියා කරන විට කාබන් කාබන් ත්‍රිත්ව බන්ධනයේ පයි බන්ධන විඝටනයේ වී නව පරමාණු හෝ කාණ්ඩ හෝ ආකලණය වී හැකිය. ඒ නිසා ඇල්කයිනවල ප්‍රතික්‍රියා උපස්තරයේ සිදුවන වෙනස අනුව ආකලන ප්‍රතික්‍රියාවේ. එතකොට ඇල්කයිනවල ප්‍රතික්‍රියා ප්‍රතික්‍රියාවේ ආරම්භය අනුව ඉලෙක්ට්‍රෝෆිලික ප්‍රතික්‍රියා උපස්තරයේ සිදුවන වෙනස අනුව ආකලන ප්‍රතික්‍රියා. එනිසා අපිට කියන්න පුළුවන් ඇල්කයිනවල ප්‍රතික්‍රියා ඉලෙක්ට්‍රෝෆිලික ආකලන ප්‍රතික්‍රියා කියලා. ඒ අනුව ඇල්කයිනවල ප්‍රතික්‍රියා ඉලෙක්ට්‍රෝෆිලික ආකලන ප්‍රතික්‍රියායයි නිගමනය කළ හැකිය. ඇල්කයිනවල ප්‍රතික්‍රියා සම්බන්ධයෙන් ඊළඟ වැදගත් කාරණේ තමයි මේ විදිහට ඇල්කයිනයක් යම්කිසි ප්‍රතිකාරකයක් සමග ප්‍රතික්‍රියා කරනකොට ඇල්කයිනය ඒ ප්‍රතිකාරකය සමග ප්‍රතික්‍රියා කිරීමේදී ප්‍රතික්‍රියාව සිදුවන ආකාරය, ඒ කියන්නේ ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රණය කොහොමද කියන එක. එතකොට ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රණය ගැන සලකා බලනකොට ඇල්කයින අණුවේ තියෙන කාබන් කාබන් ත්‍රිත්ව බන්ධනයේ ද්‍රවීය බව වැදගත් වෙනවා. එතකොට ඇල්කීනවල තියෙන කාබන් කාබන් ත්‍රිත්ව බන්ධනය ද්‍රවීය වීමට හේතුනේ ඒ කාබන් පරමාණුවලට, කාබන් කාබන් ත්‍රිත්ව බන්ධනයේ සාධන කාබන් පරමාණුවට බැඳිලා තිබිච්ච කාණ්ඩ. ඒ විදිහමයි ඇල්කයිනයකදීත් කාබන් කාබන් ත්‍රිත්ව බන්ධනයට බැඳිලා තියෙන කාණ්ඩ වලින් ඇතිවන ප්‍රේරණාචරණය අනුව කාබන් කාබන් ත්‍රිත්ව බන්ධනය ද්‍රවීය වෙන්න පුළුවන්. එතකොට ඇල්කයිනයේ තියෙන කාබන් කාබන් ත්‍රිත්ව බන්ධනයේ ද්‍රවීයතාව අනුව තමයි ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රණය තීරණය වෙන්නේ. එතකොට ඒ ගැන මම මෙතනදී විශේෂයෙන් වෙන වෙනම කරුණු කියන්නේ නැහැ. ප්‍රේරණාචරණ ලකුණු කරලා අපිට පුළුවන් වෙන්න ඕනේ කාබන් කාබන් ත්‍රිත්ව බන්ධනයේ ද්‍රවීයතාව නිගමනය කරන්න. තර ලකුණක් ඉදලා අපි ලියමු ඒ කාරණේ. ඇල්කයිනයක් යම්කිසි ප්‍රතිකාරකයක් සමග සිදු කරන ප්‍රතික්‍රියාව සිදුවන ආකාරය කෙරෙහි කාබන් කාබන් ත්‍රිත්ව බන්ධනයේ ද්‍රවීයතාව බලපායි. කාබන් කාබන් ත්‍රිත්ව බන්ධනයේ සාධන කාබන් පරමාණුවලට බැඳුණු කාණ්ඩවලින් ඇතිවන ප්‍රේරණාචරණ සලකා බලමින් කාබන් කාබන් ත්‍රිත්ව බන්ධනයේ ද්‍රවීයතාව තීරණය කළ යුතුය. ඇල්කීනයක් ගත්තහම ඇල්කීනයේ කාබන් කාබන් ත්‍රිත්ව බන්ධනයේ තිබුණේ කාබන් කාබන් එකපයි බන්ධනයයි. එතකොට ඒ කාබන් කාබන් පයි බන්ධනයේ විඝටනය වෙමින් ඇල්කීන අණු ප්‍රතික්‍රියා කළා. ඇල්කයිනයක කාබන් කාබන් ත්‍රිත්ව බන්ධනයේ කාබන් කාබන් පයි බන්ධන දෙකක් තියෙනවා. එතකොට ඇල්කයිනයක් ප්‍රතික්‍රියා කරනකොට කාබන් කාබන් පයි බන්ධන දෙකක් විඝටනය වෙමි ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. එතකොට ඇල්කීනවල ප්‍රතික්‍රියාව සිදුවන විදිහටම තමයි පයි බන්ධන විඝටනය වීම සිද්ධ වෙන්නේ. එතකොට ඒ විදිහ පයි බන්ධන විඝටනය වීම දෙකක් සිදු වෙනවා ඇල්කයිනයක් ප්‍රතික්‍රියා කරනකොට. අපි ඒකානේ සටහන් කරගමු. ඇල්කයිනයක් ප්‍රතිකාරකයක් සමග ප්‍රතික්‍රියා කරන විට ඇල්කීනයක් අදාළ ප්‍රතිකාරකය සමග ප්‍රතික්‍රියා කරන අවස්ථාවේදී කාබන් කාබන් පයි බන්ධනයේ විඝටනය වූ ආකාරයටම ඇල්කයිනයේ කාබන් කාබන් පයි බන්ධන විඝටනය වීම සිදුවේ. එතකොට ඇල්කයිනයක ප්‍රතික්‍රියාව සඳහා යාන්ත්‍රය ලියන්න උනොත් අපිට සිද්ධ වෙනවා
කාබන් කාබන් පරිබන්ධන දෙකම විඝටනය වීමට අදාළව යාන්ත්‍රණය ලියන්න ඇල්කීන වල කාබන් කාබන් පරිබන්ධනයේ විඝටනය වීමට අදාළව යාන්ත්‍රණය ලියපු ආකාරයටම එතකොට ඊළඟ පාඩමේ මම ඔයාලට පුතාලට උගන්වන්නේ ඇල්කයින වලට හයිඩ්‍රජන් හෙලයිඩ් ආකලනය වීමේ ප්‍රතික්‍රියාව ගැන අපි ඊළඟ පාඩමෙන් මුණගැසෙමු